සුබ දවසක් ඉතින් ඔන්න අදත් ඔයාලා හැමෝම වෙනද වගේම ජානකීස් කිචන් මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ රසම රස කැරට් කොළ සම්බෝලයක් හදන විදිහ. ඉතින් කැරට් කොළ සම්බෝලේ කාපු අයත් ඇති කාපු නැති අයත් ඇති. ඉතින් මේ කැරට් කොළ සම්බෝලේ හරිම රසයි, ඒ වගේම හදන්නත් හරිම පහසුයි. ඉතින් මම හිතවපු කැරට් වල දැන් හොඳට කොළ වැවිලා තියෙන හින්දා මම ඒකෙම කොළ ටිකක් කපලා මේ කැරට් කොළ සම්බෝලේ හදන්න අරගන්නවා. ඉතින් අපි එහෙනම් බලමු මේ රසම රස කැරට් කොළ සම්බෝලේ හදන්න අවශ්‍ය කරන්නේ මොනවද, හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ කැරට් කොළ සම්බෝලේ හදන්න මම ගෙදර හිතවපු කැරට් වලින්ම කැරට් කොළ ටිකක් කපලා අරගත්තා. ඉතින් මේ කැරට් කොළ ටික හොඳට හොදලා අරගෙන තියෙන්නේ. ඒ වගේ මේ කැරට් කොළ වල දණ්ඩ ටිකක් හයියට තියෙනවා නම් මෝරපු හරිය වගේ කඩලා අයින් කරලා තමයි මේ ටික හොදලා තියෙන්නේ. ඉතින් මේ හොඳට හොදපු කැරට් කොළ ටික හොඳට ඩ්‍රයි කරගන්න ඕනේ. ඉතින් ඒකට කිචන් ටවල් එකක් හරි, එහෙම නැත්නම් මේ වගේ පේපර් ටවල් එකක් හරි අරගෙන හොඳට හොදපු කැරට් කොළ ටික ඒක ඇතුළට මෙන්න මේ වගේ දාලා ඉවර වෙලා කැරට් කොළ ටික තෙතේ යන්න හොඳට ඩ්‍රයි කර ගන්නවා. ඉතින් මේ කැරට් කොළ සම්බෝලේ හදනකොට කැරට් කොළ අපි අමු වෙන්න ගන්න. ඒ නිසා අපිට කැරට් කොළ හොඳට පිරිසිදුවට හදා ගන්න ඕනේ. ඉතින් කඩෙන් අර ගන්නවා නම් ගොඩක් වෙලාවට ඉතින් කෘමිනාශක හිම ගහලා තියෙන්න පුළුවන්. ඒ හින්දා ලුණු වතුර එක දාලා තියලා හොදලා අර ගන්න. රස ප්‍රමාණයට ලුණු, සැර ප්‍රමාණයට ගම්මිරිස් කුඩු. ඉතින් ලුණු අලට කැමති ප්‍රමාණයක් දාන්න පුළුවන්. මම රතු ලුණු ගෙඩි තුනක් අරගත්තා. ඉතින් රතු ලුණු වෙනකොට ලොකු බී ලුණුනත් අරගන්න පුළුවන්. ඒ වගේම රස ප්‍රමාණයට දෙහි, පොල් මේස ඇඳි තුනක් විතර ග්‍රේට් කරලා අරගෙන තියෙනවා. ඉතින් ගොටුකොළ සම්බෝලේට වගේ පොල් ගොඩක් දාන්නේ. මේකට පොල් අඩුවෙන් තමයි අපි එකතු කරන්නේ. ඉතින් මුලින්ම කැරට් කොළ ටික හොඳට ඩ්‍රයි කරලා ඉවරලා හීනියට කපනවා. ඊළඟට රතු ලුණු ටිකත් හීනෙට කෑලි කපනවා. හීනෙට කෑලි කපපු ලුණු ටික පොල් එකට දානවා. ගම්මිරිස් කුඩු ලුණු කුඩු ටිකත් දෙහි ටිකත් දානවා. ඉතින් ඔයාලගේ රස අනුව මේ ගම්මිරිස් ලුණු දෙහි ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මේ ටික ඔක්කොම පොල් ටිකත් එක්කලා හොඳට පොඩි කරනවා. පොල් මිශ්‍රණයේ රස බලලා අඩුපාඩු දෙයක් තියෙනවා නම් ඒකට දානවා. ඊළඟට පොල් මිශ්‍රණයේ හීනියට කෑලි කපපු කැරට් කොළ එකට දාලා හොඳින් කලවම් කරනවා. ඉතින් මේ වගේ හදන කැරට් කොළ සම්බෝලේ ගොටු කොළ සම්බෝලේටත් වඩා රසයි. ඉතින් ඔයාලටත් කැරට් කොළ තියෙන වෙලාවක එකපාරක් හරි මේ විදිහට කැරට් කොළ සම්බෝලේකුත් ට්‍රයි කරලා බලන්න. ඉතින් මගේ මේ කැරට් කොළ සම්බෝලේ වීඩියෝ එකත් එක්කලා දිගටම රැඳී හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඔයාලා මගේ මේ කැරට් කොළ සම්බෝලේට කැමති නම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක්වත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එක දාලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.